සබු උදෑසනක් ප්‍රවන්තේනි අපි 2024 අවුරුද්දේ මුල් දවස් කිහිපේ සිටින්නේ තාම අපි නැවුම් ප්‍රාර්ථනයන් එකට එකතු කරගෙන හැම වෙලෑම මේ අවුරුද්දේ වැඩපට කටයුතු පටන් ගන්නකොට අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ අවුරුද්ද සුද්ධවන්තව ගත කරන්නට අපට ශක්තිය ආශිර්වාදය ලැබ දෙන්නට කියලා. එහෙම සුද්ධවන්ත ගත කරන දවසක් වෙන්නටයි කියලා ඔබ හැම කෙනාටම ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමවන්තේනි අද ජනවාරි මාසයේ 3 වෙනිදා බදාදා දවසයි. දැන් අපිට ආගමන කාලේ නිතර දෙවේලි අපට මුණ ගැසුණු කෙනෙක් තමයි ස්නාපක ජොහාන්. ස්නාපක ජොහාන් ජොර්දාන් නදිය අවට හිටපු මිනිසුන්ව ඒ අයට මනස්ථාපනය ගැන දේශනා කරලා ඒ අය ජොර්දාන් නදියෙන් ස්නානය කරනකොට ඒ අයට තිබිච්ච ප්‍රශ්නයක් තමයි නුඹද ඊළඟට එන්නට යන මෙසියස්, අපිව ගලෝ ගන්නට එන්න යන ක්‍රිස්තුස් ඔබද? ස්නාපක ජොහාන් කවදාවත් කිව්වේ නැහැ ඒ මමය කියලා. නෑ, උන්වහන්සේ කිව්වේ මට වඩා කෙනෙක් පැමිණෙනවා ඒ දේ කරන්න. මම නෙවෙයි, මම නුඹලව ස්නානය කරන්න යන්නේ වතුරෙන්. නමුත් මට පස්සේ එන තැනැත්තා නුඹලව සෝදන්නට යන්නේ, නුඹලව අලුත් කරන්නට යන්නේ වතුරෙන්. දැන් අද දවස නියමිත උන්වහන්සේගේ වචනය තුළ හමු වෙනවා. අපි දන්නවා මේ අය ඒ විදිහට ස්නානය ලබනකොට ජොර්දාන් නදියේ ඒ අතරනේ ජේසුත් ඉන්නේ. දැන් ජේසු ස්නාපක ජොහාන් ගාවට එනවා දැක්කහම ස්නාපක ජොහාන් ප්‍රසිද්ධියේම කියනවා, මම කියපු තැනැත්තා මේ තමයි. උන්වහන්සේ කියනවා මට පසුව එන තැනැත්තා ගැන මම මට පෙරවදනින් ඔබට පැවසුවා. ඒ තැනැත්තා තමයි මේ එන්නට යන්නේ. මොහු තමයි නුඹලාව ඒ දෙවියන්ගේ ආදරේ වැඩිපුර දිනා ගන්නට නුඹලාව සූදානම් කරන්නට යන තැනැත්තා. පෙවන්තේනි, ස්නාපක ජොහාන් ජීවිතේ ජයග්‍රහණය ලැබුවා. තමාට පුළුවන් දේ, දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නට පුළුවන් දේ නොපිරිහෙලා ඉෂ්ට කරන්නට ස්නාපක ජොහාන්ට හැකි වුණා. මොකද ස්නාපක ජොහාන් ඒ දේවල් කළේ තමා ජනප්‍රිය වෙන්න නෙමෙයි, තමා දේවල් ජීවිතේ අයිති කරගන්නට නෙමෙයි, ඒ හරහා උත්සාහ කළේ තමාට වඩා කෙනෙක්ව ඊශ්‍රායල් ජනතාවට ජොර්දාන් නදියවට හිටපු අයට ළඟා කර දීමටයි වඩා වැදගත් උනේ. ඒ පාර සූදානම් කරන්නටයි ස්නාපක ජොහාන් සෑදී පැහැදී සිටියේ. ප්‍රේමවන්තේනි, ඒක නිසා ඔබගේ මගේ මේ දවස අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරන දවසක් බවට පත් කරගමු. අපි අපේ දේවල් කරන්න අපිට ඕන තරම් අපි වෙලාවල් හොයාගනි. නමුත් එතනින් නතර වෙලා අපිට දේවල් කරන්නට බෑ. ඒට වඩා දෙයක් කරන්නට ඕනේ. එහෙනම් ඔබ හිතන්න මේ දවසේ වැඩ කටයුතු කරගෙන යද්දි මම මට පුළුවන් විදිහට දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් මේ දවසේ කරන්නට මම යනවා. එහෙම හිතාගෙන දවසේ වැඩ කටයුතු ආරම්භ කරමු. දවසේ සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලමු. ජෙස්වේටයි.